මේක ලොකු කතන්දරයක් මේක මේ අපි කිහිප දෙනෙක් ගිහිල්ලා මේ යම් යෝජනාවක් සම්මත කර ගැනීම පිළිබඳ මේ වශයෙන් සරලව දක්වන්න බෑ අපි හැමෝම දන්නවා මේ ලංකාව මේ ලංකාව මේ ගෝලීය ගෝලීයව කියන්නේ අපි මේ ජාත්‍යන්තර ප්‍රජාවගේ සමාජිකයක් හැටියට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයෙක් හැටියට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක පැත්තකින් බැලුවොත් ප්‍රබල සමාජිකයෙක් මොකද ජයා ජයවර්ධන මහත්තයා ජපානය ඊ අර නහි වේරාණි වේරාණි කියන ඊකත් සමගම අපි ප්‍රබල විශාල ආත්ම ගෞරවයකට ලක්වුණු රාජ්‍යයක් හැටියට තමයි රටක් හැටියට තමයි අපිව හැමදාම සැලකුවේ ඒක මම 1988 89 අතුරුදහන් නියම සම්බන්ධයෙන් වැඩකරනද ජිනීවා නුවරට මේ තරුණ නීතිඥවරයෙක් හැටියට මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානයක්කාර වගේ ඒ කාලේ හිටපු මන්ත්‍රීවරුන් සමග අපි එක් වෙනකොට අපිට තිබුණා විශාල ගෞරවයක්. නමුත් ඒ වගේම මේ 88 89 සම්බන්ධ තත්ත්වය සිවිල් කලකෝලාහල සහ දේශපාලනයේ ඒ තරුණයන්ගේ අනාගතය පිළිබඳ කාරණාව සමග මතු තත්ත්වය තුළ මේ ඉරාන් වික්‍රම ගුණ මන්ත්‍රීතුමා සඳහන් කර අතුරුදහන් වීම පිළිබඳ කාරණාව ඒ සිවිල් කලකෝලාහලවල භයානක ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් මතුනා වූ යුක්තිය ඉෂ්ට කර ගැනීම පිළිබඳ කාරණාව එදා ජිනීවාවල පළපදියම් වුණා. අදටත් 15,000කට අධික ප්‍රමාණයක නම් එක්සත් ජාතීන්ගේ ඒ අතුරුදහන් වූ කාර්යාලය වැඩ කරන කාර්යාලයේ අපේ ලංකාව ක්ලියර් කරලා නැහැ. අපේ ලංකාව උත්තර දීලා නැහැ. තාමත් 5000ක් කියලා කියන්නේ 88 89 ලෑස්තුව. ඒක මම අත්දැකීමෙන් හොඳටම දන්නවා. මම OMP කාර්යාලයේ ඉන්නකොටත් මට ආවේ මේ 5000මයි. 80 89 90 ත් ওই 5000ව ක්ලියර් කරන්න කියලා 2019 අවසාන භාගයේදීත් ඒ ලෑස්තුවම ආවේ. ඉතින් ඇයි ඒ? ඒකට අපිට උත්තරයක් අපි අපෙන් ඉල්ලනවද නැත්නම් පාලනයෙන් ඉල්ලනවද එහෙම නැත්නම් මේ පිළිබඳව රටක් හැටියට අපිට වගවීමක් නැද්ද අපේ පාලකයන්ගෙන් කාගින්ද සිද්ධ වුනේ කියන කාරණාව නෙමෙයි යම් තත්වයන් මතු වුනාම යම් සිවිල් කලකෝලාහලම් ඇති වුනාම මිනිසුන් අතුරුදහන් වුණා ඒ වගේම ඊටාත්ම සාපරාදී ලෙස මට මතකයි මට හරිම දුකයි රවිරාජ් වගේ අපේ මේ දෙමළ දමිළ ප්‍රජාවේ අපේ ප්‍රධාන නායකයෙක් මහා දවල් මරා දැමුවා ලසන්ත මිය ගියා අපේ මේ මාධ්‍ය වේදීන් අතුරුදහන් වුණා සමහර මාධ්‍ය වේදීන් පොද්දර ජයන්තල වගේ අය පිටරට ඉන්නේ ඉතින් අපි ගත්තොත් 88 පටන් ගත්ත මේ ක්‍රියාදාමය නැවතුනේ නැහැ 90 ගණන් වල 80 ගණන් වල සිද්ධ වුණේ මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ ඔය දැන් මහින්දල වාසුර අරගෙන ගියාම එකල හිටපු රාජයේ ජයා ජයවර්ධන මැතිතුමා සහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ ඒ අය යෝජනාවක් ගෙනෙන්නේ නැතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල සාකච්ඡා කරා අපි මේකට විසඳුමක් දෙනවා මට මතකයි නීලන් තිරුචෙල්ම මැතිතුමාගේ උපදේශ අනුව ඔවුන් මානෙමිකම් කොමිසමක් පත් කෙරුවා එහෙම තමයි ලෝක බැංකුවේ ආධාර ලබා ගැනීම සඳහා ලංකාව ඉදිරිපත් උනේ අපි මේ ගැන බලනවා කියලා. ඊට පස්සේ ඇති වුණු බලපෙරළියට පස්සේ 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ මනෝරි මුත්තිට්ටුවේගම ගේ නායකත්වයෙන් කොමිසම් පිහිටවලා වාර්තාවක් තියෙනවා. ඒ වාර්තාවේ නම් ගම් මැතිව යම් සිද්ධීන් සඳහන් කළා තිබෙනවා. ඒ පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියවත් රුපියල් 25,000 ලක්ෂ 2,000 වගේ මුදල් දීමට අමතරව යමක් සිද්ධ වුණේ නැහැ 88 89 පස්සේ ඊට පස්සේ යුගය යුද්ධය විහිවීමත් සමගම 2006 මහින්ද රාජපක්ෂ මහත්තයා ආපහු ජනාධිපති වීමත් සමගම මම බලාපොරොත්තු වුණා අතුරුදහන් වීමක් නොවේ කියලා නමුත් අතුරුදහන් වීම වෙන්න පටන් ගත්ත 2000 මම හිතන්නේ ඔය 2005 බලයටපත් උනේ 2006 මාර්තු මාසේ අපි ජිනීවවල
ජිරිවවල ඒ සාකච්ඡාවේ වේදී සිනුකල තිරුකුණාමලයේ මාධ්‍යවේදියෙක් ඝාතනය වුණා මාධ්‍යවේදියෙක් අතුරු දහන් වුණා අර ඒ අතුරු දහන් වීම කියන රකුසා මේ වැලියට හැංගිලා තිබිලා බලයේ ආධිපත්‍යයයි විදායකයේ ආධිපත්‍යයයි හමුදාකරණයයි වැඩි වෙනකොට එය මර්ධනයේ ආයුධනයක් ආයුධයක් හැටියට අපි යොදාගෙන තිබෙනවා ලංකාව. ඉතින් මේකට අපිට උත්තරයක් ඕනේ නේද? මේ උත්තරය අපිට ජිනීවා වලින් ලැබෙන්නේ නැහැ. මේ උත්තරය ලැබෙන්නේ අපෙන්. ලංකාවෙන් අපේ පාලකයන්ගෙන් අපි ලබා ගත යුතුයි. නමුත් එසේ නොවන තත්ත්වය තුල එසේ නොවන තත්ත්වය තුල ජාත්‍යන්තර ප්‍රජාවේ සමාජිකයෙක් හැටියට ඉන්න ශ්‍රී ලංකාවෙන් මානව හිමිකම් කොමිසම තුල ප්‍රශ්න කරන්න පටන් ගත්ත ඔබේ වගවීම කුමක්ද? දැන් මේ විස්තා විශාල වශයෙන් ඉදිරියට ආවේ 2009 යුද්ධය අවසන් වීමත් සමගම මහින්ද රාජපක්ෂ මැතිතුමයි බංකියෝ මූන් ඒ කාලේ හිටපු සජාතික සංවිධානයේ මහලේකම් සාකච්ඡා කරලා තීන්දු කරා අපි මේකට යම් වගවීම කියන කාරණාව විස්තා විශාල පිරිසක් අවතැන් වුණා අවතැන් වූවන් පිළිබඳ අවතැන් කඳවුරු පිළිබඳ විශාල ප්‍රශ්නාව මානව හිමිකම් පිළිබඳව මාධ්‍ය නිදහසට තර්ජන සිද්ධ වුණා යම් කතිකාවක් කරමින් එලෙනාර්සි සංහිඳියාව පිළිබඳ යන්ත්‍රණයක් පිහිටවනවායි කියලා පොරොන්දු වෙලා 2009 දී මට මතකයි යුරෝපා සංගමයේ ගෙනාවා දැඩි යෝජනාවක් ඒ යෝජනාවට ප්‍රතිපක්ෂව එදා හිටපු උදායන් ජයතිලක තානාපතිතුමාගේ මෙහෙවීමෙන් ලතින් ඇමරිකාවේ රටවල් වල චීනයේත් පකිස්තානයේත් සහයෝගයද ඇතුව ලංකාව විකල්ප යෝජනාවක් දීලා එක්සත් ජාතිකයේ සංවිධානයට පොරොන්දු වුණා අපි මේ ගැන බලනවා ඒ 2019 දැන් එය අඩංගු වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අංක 2 කියන න්‍යාය පත්‍රය යටතේ මානව හිමිකම් කොමිසම. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් අපි කිව්වොත් a country with human rights concerns. එතකොට ඒ අංක 2ට ඇතුළු වුණාම ඒ සාකච්ඡාව දිගටම යනවා. දැන් මේ සාකච්ඡාව ඇති කරගත්තෙම අපේ රට. අපි 2019 ට පස්සේ මේ මතුවී තිබෙනව බහැනක තත්වයට අපි පිළියම් යොදනවා. මෙන්න LLRC එක අපි ඒ හරහා අපි උත්තර සොයා ගන්නවා කියලා. මේක මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපි පිට පටවපු යෝජනාවක් නෙමෙයි. මහින්ද රාජපක්ෂගේ රජයේ තානාපතිවරයා ඒකාලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ප්‍රබල සමාජික රටවල් චීනය ඇතුළුව අපිට දීපු පොරොන්දුව. වින්දිතයන්ට දීපු පොරොන්දුව. ඒ තමයි 2009. 2009 අපි ඔවුන්ගේ LLRC එකට විරුද්ධ වුණත් සිවිල් සමාජය හැටියට අපිට මතකයි අපි හැමෝම එකඟ වුණා LLRC වර්තාව ඉතාමත්ම නිශ්චිතව යෝජනා සාකච්ඡා සංවාද ඇති කරගැනීමේ වින්දිතයන්ගේ තොරතුරු සොයා බලා ඉතාමත්ම වටිනා වර්තාවක් එළි දැක්වුණා අපිට යම් ප්‍රශ්න තිබුණා අපිට කුකුසක් තිබුණා වැඩ පිළිවෙල ගැන නමුත් ඒ වර්තාව ආවම ඒ වර්තාවේ එක්තැනක තියෙනවා අපේ පාලකයන් විශේෂයෙන්ම ඇති වුණා වූ ජාතිවාදී කලකෝලහල සම්බන්ධයනොත් ජනතාවගෙන් දමින ජනතාවගෙන් සමාව ගන්න ඕනේ කියලා එලෙලාසි වාර්තාවේ ඒ වගේම අතුරුදහන් වුවන් පිළිබඳව මනෝරි මුත්තේට්ටුවේ ගම යෝජනාව කාර්යාලය පිහිටුවීම කළ යුතුයි කියලා මේ ඒ යුගයේදී 2009 2012 2010 විතර 12 විතර මු 2012 දේවන්නක් නොවුනකොට නැවත අර 2009 යෝජනාව 2012 යෝජනාවක් හැටියට ඉදිරිපත් වුණා ඉතා විශාල වගකීමක් ඒ කියන්නේ ලංකාව ඇත්තටම කිව්වේ ෆේල් ස්ටේට් ඒ කියන්නේ මේ කරුණු කලමනාකරේ ගන්න බැරි මෙය හරියට මේ වගවීම හරියට සකස් කරගන්න බැරි ඒකට නායකත්වයක් දෙන්න බැරි රටක් හැටියට ෆේල් ස්ටේට් ඉතින් ඒක අපිට හරිම දුකයි අපි මේ මැදිහත් වෙන්නේ ගෞරවනීය භාවය අපේ රටේ ඉතා මහා සංස්කෘතියකට උරුමකම් කියන රටක මිනිස්සු අතුරුදහන් වීම පිළිබඳ මුකුත් කියන්න දෙයක් නැහැ මිනිස්සු මහමග මරා දැමීම පිළිබඳ කිසිම දෙයක් කියන්න හැකියාවක් නැහැ ප්‍රතිවාදීන් මරා දැමීම LGBTQ එකේ සටන්කාමීන් මරා දැමීම ඒ සම්බන්ධයෙන් කතා කරන සිංහල මාධ්‍යවේදීන් මරා දැමීම
ඒ සම්බන්ධයෙන් කතා කරන දේශපාලනඥයන්ට තර්ජනය කිරීම. ඒ සම්බන්ධයෙන් කතා කරන සිවිල් සමාජ ක්‍රියාධාරයන්ට හැංගිලා ඉන්න සිදුවීම. දැන් මෙවැනි දේශපාලනයක් සහ මෙවැනි පාලනයක් සම්බන්ධයෙන් ඇති කරගත්ත කතිකාව හරහා තමයි 2012 ඉතා විශාල වගවීමකට ලංකාව යටත් වුණේ. වගවීම accountability කියන issue එක. ඒ කියන්නේ මිනිස්සු මරා දමනවා හෙවිල්ලක් බැරිල්ලක් නැහැ. impunity culture එක. දඬ මුක්තියේ නැති භාවය. පොලිසිය ක්‍රියාකාරීත්වය. හමුදාවේ ක්‍රියාකාරීත්වය. දැන් මේ හරහා මේක ප්‍රශ්න කිරීම හමුදාව අවමානයට ලක් කිරීමක්ද? පොලිසිය අවමානයට ලක් කිරීමක්ද? දේශපාලනඥයෝ අවමානයට ලක් කිරීමක්ද? දැන් නිතර මේ ප්‍රවාදයේ ආවම මතුවන කාරණාව තමයි මේක හමුදාව අවමානයට ලක් කිරීමක්. එහෙම නැත්නම් දේශපාලනඥයාව අර විදුලි පුටියට ගෙන යාමට දරන යම් උත්සාහයක් කියලා. මුළු සිංහල සමාජයම ඒ එවැනි කතිකාවකින් ග්‍රහණය කරගෙන හිටියා. එවැනි එය මිදුනේ අපි 2015 දී. උද යෝජනා සම්මත කරගන්න පුළුවන්. ඒ යෝජනා බැඳීමක් නැහැ. රජය පිළිගත්තේ නැත්තම්. දැන් non binding resolution. ඒ යෝජනා. මුද 2015 දී යහපාලන රජයේ එදා තිබුණු ඒ සාමය සංහිඳියාව වගවීම සහ දිගින් දිගටම උඩුදුවන මේ අපේ ජාතික ප්‍රශ්නයට දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබීම පිළිබඳ කාරණාවට ගොඩනගා ගත්තා වූ ඒ දේශපාලන න්‍යාය පත්‍රය මත පිහිටවලා මට මතකයි 2015 දී අපි හිටියා. නමුත් අප බොහෝ දෙනෙක් හිතනවා අපි එකට සම්බන්ධ වුණයි කියලා. නමුත් අපිත් දන්නේ නැහැ මංගල සමරවීර මැතිතුමා ඇවිදින්න එක්සජාතින්ගේ සංවිධානය කිව්වා අපි සංක්‍රාන්තික යුක්තිය නැමැති රාමුව තුල ලංකාව වගවීම නීති ආධිපත්‍ය පිහිටුවීම සත්‍ය සෙවීම නැවතත් මෙවැනි දේවල් ලංකාවේ ධර්මිතලයේ නොවීමට වග බලා ගැනීම සඳහා අපි ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ සපත වෙනවායි කියලා. ඒ තමයි දෙවෙනි න්‍යාය පත්‍රයේ යටතේ 2009ට පස්සේ අපි දීපු යෝජනාවම අපි කියලා කියන්නේ අපි පුරවැසියෝ. අපේ දේශපාලනඥයන් ජාතික වශයෙන් කියලා කතා කරාට අපි මොන දේශපාලන පක්ෂයකට ආවත් ජාත්‍යන්තර වශයෙන් කතා කරපුවාම ඒක පුරවැසියා පිළිබඳ කතන්දරයක්. එදා ඒ පුරවැසියා පිළිබඳ කතන්දරයට අපි එකතු වුණා. අපි අත් දෙකෙන් මේක පිළිගත්තා. මට හොඳටම මතකයි ඒ පිළිබඳ ඇති වුණා වූ යම් තාක්ෂණික දෝෂයන් මතුණු අවස්ථාවේදී දැන් ජනාධිපතිව සිටින ඒ යුගයේ අගමැතිව සිටින රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපිට ජිනීවා නුවරින් ඉඳලා කතා කරන්න සිද්ධ වුණා. මොකද තානාපති කාර්යාලයයි මේ රජයේ විදේශ අමාත්‍යාංශයේ මංගල සමර මාත්‍යාගේ ලේකණේ විශාල පරස්පරතාවයන් මතු වුණා. මම හොඳටම මතකයි. අපිට අපිද මේ යහපාලන ආණ්ඩුවේ මෙවැනි බලාපොරොත්තු ඇතිව පිටවගත්තේ කියන මහා කලකිරීමට අපි පත් වුණු ගමන්ම අපි ඉක්මනට අගමැතිතුමාට කතා කරපුවාම එතුමා කිව්වා නැහැ. අපි කිසිම පසුබෑමක් නැහැ. අපි කොන්කෝස් වන්ස් කරනවා. අපි මේ 31 යෝජනාව. දැන් ඇත්තටම මම 31කට හරි ආදරෙයි. මම හිතන්නේ 31 මගේ ජීවිතෙන් කවදාවත් අයින් නොවන ලියවිල්ලක්. 31 කියන්නේ ලංකාවේ රාජ්‍යයේ ප්‍රතිසංස්කරණය පිළිබඳ ගත්තා වූ ඉතාම පෙරලි කාල ලියවිල්ලක්. ඒක ලියන්න පුළුවන් වෙන්නේ මංගල සමරවීර එවැනි නොබියව වගවීම සංහිඳියාව සහ ජාතීන් අතර සහජීවනයේ පිළිබඳව රජය අභියෝගයට ලක් කරන්න දේශපාලන නායකයන් අභියෝගයට ලක් කරන්න පුළුවන් දේශපාලන කතිකාවක් ඒක තිබෙන්නේ. මං ඇත්තටම ඔබගෙන් ඉල්ලා සිටිනවා ඒක අධ්‍යයනය කර යුතුයි. දැන් මේ අලුතෙන් ඇවිදලා තියෙන 46ක සංසන්දනය කරනකොට 31 අපි ප්‍රතිඥාව දුන්නේ රට ඇතුලේ යන්ත්‍රණ හරහා. OMP කාර්යාලය සත්‍ය සෙවීම පිළිබඳ කොමිසම සහ රෙපරේෂන් මේ
හානිපූර්ණය. හානිපූර්ණය කිරීම. දැන් මේවා බරපතල වචන. මේවා තාක්ෂණික වචන. හානිපූර්ණය කියලා කියන්නේ නිකම්ම හොදෙක් ලක්ෂ 3ක් ලක්ෂ 6ක් අතුරුදහන් වූ අම්මට ලබා දීම නෙමෙයි. හානිපූර්ණය කියලා කියන්නේ වුණා වූ හානිය සහ ඇයගේ ජීවිතය ප්‍රතිෂ්ඨාපනය කරනවා නැවත එවන්නක් ඇති නොවීම. මොකද හැම අම්මම අපි සංධ්‍යාවේ ඉඳලා හැම අම්මම කියන්නේ අපිට ලක්ෂ 3 නෙමෙයි අපිට උඹලන්ට ලක්ෂ 6ක් දෙන්න පුළුවන් අපේ පුතාව දෙන්න. මම අතුරුදහන් කොමිසමේ හිටපු කෙනෙක් හැටියට මම දන්නවා. හැම අම්මම කියන්නේ අපිට අපේ ජීවිතය නැවත ප්‍රතිෂ්ඨාපනය කරලා දෙන්න. ලංකාවට ඕනේ ඒක. අපේ ජීවිත ප්‍රතිෂ්ඨාපනය වෙන්න අපේ ජීවිත නැති නොවන අපේ සමාජ ආර්ථික දේශපාලන අයිතීන් තහවුරු වන දෙමළ සිංහල මුස්ලිම් ජනතාව නැවත සුදු වෑන් සතුද්ධාන් වීම සහ මහමග මරා නොදැමෙන සංස්කෘතියක් දේශපාලනයක් ඇති කිරීම තමයි අපේ ප්‍රතිෂ්ඨාපනය. ඒක තමයි හානිය. ඒ අම්මගේ හානි පූර්ණය කිරීම මගේ හානි පූර්ණය. ඒක තමයි හානි පූර්ණයේ සංකල්පය. දැන් මේ ජිනීවා යෝජනා කියන්නේ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව. ඒක මේ බාහිර එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඒක විද්වත් සාකච්ඡාවක්. ඒවා අපි කියනවා තාක්ෂණික සාකච්ඡාවක්. නමුත් අවාසනාවකට මම දන්නවා මම ජිනීවා වල හිටපු නිසා මෙහි දේශපාලන බලපෑමක් තියෙනවා. දැන් 2009ට පස්සේ 2012 2013 අපි නිශ්ශබ්දව හිටියා. මොකද රටේ දේශපාලන උණයි ජිනීවාවල දේශපාලන උණයි එකට යන්න ඕනේ. ඉතින් අපි තාක්ෂණික වශයෙන් තමයි දේශපාලනයක් තියෙනවා. මානව හිමිකම් කොමිසමේ යෝජනාව ගේනකොට 25 දෙනෙක් අස්සම් කරන්න ඕනේ. ඉන්න 46 දෙනාගෙන් වැඩි ඡන්දයක් අපිට ලැබෙන්න ඕනේ. ඒ වැඩි ඡන්දය අහට මෙහට කරන්නේ චීනයේ ඇමරිකාවයි. ඒකත් අපි පිළිගන්නවා. එතකොට අවමහානිය තියෙන බරපතල හානියක් නොවන දේශපාලන බලවේගයක් කළ අපිට ජිනීවා වල සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. අවාසනාවකට චීනය සුළු ජාතීන් මැඬලන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට ගරු නොකරන දේශපාලන බල කණ්ඩායම් වන සමාජවාදී කඳුරේ ඡන්ද මෙහෙවනවා. උබතෝ කෝටිකය කියන්නේ අධිරාජ්‍යවාදී ගෝලීයකරණයේ නායකයා වන ඇමරිකාව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් අයිතිවාසිකම් ප්‍රවර්ධනය කර. දැන් මේ ජිනීවා වල තියෙන අනිත් ඩයිමෙන්ෂන් එක ඒකයි. ඉතින් අපි ජිනීවා යනකොට බොහෝ දෙනෙක් කියනවා අධිරාජ්‍යවාදීන්ට කත් අදිනවයි කියලා. නමුත් මානව හිමිකම් කියලා කියන්නේ අවාසනාවකට සමාජවාදී ප්‍රගතිශීලී කණ්ඩායම් අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වයක් හොඳටම දන්නවා. ඒ නිර්ධන පන්ති ආඥාදායකත්වය ඒවා ගැන දන්නේ මාක්ස්වාදී සහෝදරවරු ඒවා ගැන හොඳටම දන්නවා. ඉතින් මානව හිමිකම් පිළිබඳ අද ජාත්‍යන්තරව තියෙන ප්‍රවාදය ලිබරල් ඩෙමොක්‍රැටික් සිවිල් රයිට්ස් අයිතිවාසිකම්. දැන් ඒ සමග බලවේග බෙදෙනවා. එයින් අපි තෝරාගන්නේ අපේ ජීවිත ප්‍රතිෂ්ඨාපනය කරන්නා වූ අපේ රටේ ප්‍රතිසංස්කරණය. මම මේක නොබියව කියන අපේ රටේ ප්‍රතිසංස්කරණ වලට යම් සහයක් ලබා දීමට හැකි වෙන්නා වූ දේශපාලන වාතාවරණයක් ඇති කර ගැනීම සඳහා ජාත්‍යන්තර සමාජය සමග එක්ව වැඩ කරන්න පුළුවන් වේදිකාවක් තමයි ඒ යෝජනා අපි හදාගත්තේ. ඒක තමයි සිද්ධ වුනේ. එතකොට මේ ඒ යෝජනා සම්මත වීම සම්බන්ධයෙන් උණ තියනවා. මෙහෙ තත්ත්වය හොඳ නා යෝජනාව සාර්ථකයි. මේ තත්ත්වයේ මෙහෙන් හොඳ ප්‍රතිචාරයක් එන්නේ නැත්නම් ඒ යෝජනාවෙන් පලක් වෙන්නේ නැහැ. එතකොට ඒක නිකන් දඬනයක් හැටියට සැලකීමක් සිද්ධ වෙනවා. ඉතින් අවසානයේදී මට මතකයි සුනිලයි මමයි පාකිසෝති 2012 දී අපිව රූපවාහිනියේ තිරවල පටවල පෙන්නමින් අපිට පහර දෙන්න ඕනේ කියලා කෑකෝ ගහනකොට අපි ලිපියක් නිකුත් කළා. අපි කිව්වා යෝජනාවක් ආවත් නාවත් ඔබ අපිට පහර දුන්නත් අපි ජිනීවා වලට ඉන්නේ අපි මානව හිමිකම් කටයුතු කරන්නේ යෝජනා මත රැඳිලා නෙමෙයි. අපේ යුතුකම වගකීම හැටියට මේ රටේ මානව හිමිකම් සභ්‍යත්වයත් මේ රටේ ආත්ම ගෞරවයත් වෙනුවෙන් මේ වගවීමෙන් තොර ක්‍රියාකලාපයකින් තොර රටක් බවට පත් කිරීමේ දේශප්‍රේමීත්වයෙන් තමයි
අපි ජාතියන්තරව මැදිහත් වෙන්නේ. උසාවි වලට ගියාම අපේ මිනිස්සුන්ට ආත්ම විශ්වාසයක් නැහැ. මම දන්නවා මම නීතිඥවරයෙක් හැටියට 88-89 මම නීතිඥ මුත්තේ අයියා අයින් උනේ කියලා මම ඒක කිව්වම අපේ විනසුරුවරි වරුන් කීප දෙනෙක්ම එම ශාලාවෙන් නැගිටලා ගිහිල්ලා ඊට පස්සේ වර්ක්ෂොප් එකට ආවෙත් නැහැ. මොකද මම 88-89 මම ඒ IBS කෝපුස් යනවා තරුණ නීතිඥවරයෙක් හැටියට මිස්ටර් පුලිනායගම් එක්ක. හමුදාවේ ඉල්ලනවා මාස 3-4 කල් මොකද උනේ කියලා දන්නන්න. ඊ අතුරුදහන් වීම පිළිබඳව මාස 3කට පස්සේ අම්මා එනවා. අම්මා ඇවිදිලා කියනවා නඩුව මුකුත් කරගන්න බෑ ඊයේ මිනිය හම්බුණා මූදු විරලේ තිබිලායි කියලා. ඔහොම නඩු 10කට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. මිස පොලිනායගමෝ මිස චන්ද්‍රහාසන් කියන නීතිඥවරයත් එක්ක. මම කිව්වස්ස මට නම් මේක දරාගෙන ඉන්න බෑ. ඒක මගේ අර ක්‍රිස්තියානි මේ ප්‍රතිපත්තිය හින්දාද කියලා බොහෝ දෙනෙක් මට ඒකට චෝදනා කෙරුවා. අපි වාමාංශිකයන් මට චෝදනා කරා. මම මගේ කබාය ගැලෙව්වා. මම කිව්වා නෝ නීතිඥ වෘත්තිය මීට පස්සේ මම මානව හිමිකම් වලට යනවායි කියලා. මම සිවිල් රයිට්ස් මූවමන්ට් එකේ සූර්යයි මිස නඩේසන් එක්කලා පරිවර්තනය කරන්න ගත්තා. බෝල් නන්න නායගම් නඩුව මම උසාවියට ගියේ නැහැ. මම කොහොම පරිවර්තනය කළා දෙන්නම් මේ ඔය මේ සිංහලේවා ඉංග්‍රීසියට කියලා. ඉතින් ඒ නමුත් එවැනි තත්ත්වයකට අපේ රටපත් කරන්න බෑ. ඒක මගේ සුළු අත්දැකීම. අධිකරණයක් තිබෙනවා නම් නීති රීති තිබෙනවා නම් ව්‍යවස්ථාව තිබෙනවා නම් මානවයිතිවාසිකම් අපි කියන්නේ ඒවා කඩදාසි කුල නෙවෙයි භුක්ති විඳින ඕනේ එන්ජොයිමන්ට්. ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම තමයි අපි පාර්ලිමේන්තුවෙනුයි විධායකෙනුයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඇත්තටම ලංකාවේ විධායක බලය තුල අපේ මේ සිහින අද බොඳ වී තිබෙනවා. විධායක බලය තුල විධායක බලය ප්‍රබලයි. ඒක තමයි නිරන්තරයෙන්ම ජාත්‍යන්තර වාසියනොත් අපි කියන්නේ. අද අපි මුහුණ දෙන මේ මහා ප්‍රතිසංස්කරණය පිළිබඳ මේ සාකච්ඡාව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, හමුදාකරණය, සිකියුරිටි සෙක්ටර් රිෆෝම්ස්, ආරක්ෂකාංශ ප්‍රතිසංස්කරණය, කාන්තාවන්ගේ දූෂණය පිළිබඳවත් විශාල යුද අපරාධ සහ බරපතල අපරාධ පිළිබඳ කතන්දරය, නිම නොවුණු නඩු එම්බලමැටික් කේසස්, තිරුකුරාමලේ දරුවෝ පස් දෙනාගේ තාත්තා තාමත් එංගලන්තේ ඉන්නේ අඬමින්. තාමත් ඉන්නේ. මට එතුමාගේ නම මතක නැහැ. ඒගොල්ලෝ තමයි අපේ ශක්තිමත් කරන්නේ. ඒගොල්ලෝ වෙනුවෙන් තමයි අපි ඉදිරිපත් වෙන්නේ. ආයෙත් මෙවැනි තත්ත්වයක් ලංකාවට ඇති නොවේවයි කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඔවුන් ඒ අරගලේ ඉන්නේ. ඒ නිසා අපිට පුරවැසියන් හැටියටත් දේශපාලන නායකයන් හැටියටත් අපි ජනතාවට දීලා තියෙන පොරොන්දු ආයෙත් අලුත් පොරොන්දු ඕනේ නැහැ. මගේ ඉල්ලීම මම ජනාධිපතිතුමා වෙනුත් නිරන්තරයෙන්ම දැන් මේ පත්වී සිටින ජනාධිපතිතුමා වෙනුත් මම නිරන්තරයෙන්ම ඉල්ලා සිටින්නේ 30L 30/1 එහි ප්‍රතිසංස්කරණයන් වහාම ඉදිරිපත් විය යුතුයි. අපිට ආපහු ජිනීවා ගිහිලා තව යෝජනා කිරීම අපිට I feel ashamed. නැවත නැවත ඒක මේ බාහිර මිනිස්සු කියන නිසා අපි කළ යුතු දෙයක් නෙමෙයි. ඒක ආයුධයක් කරගෙන අපි ආණ්ඩුවට කොකා පෙන්නනෝ නම් ඒකත් ලැජ්ජාවක්. මට පුරවැසියෙක් හැටියට අපි සියලු දෙනාම එකතු වෙලා කළ යුතු ප්‍රතිසංස්කරණ රට තුළ කරන්න ඕනේ. ඉතා විශාල හමුදාවෙනෙන් විශාල මුදලක් වැය කරන බව දැන් අපේ මේ ඉරාන් වික්‍රමතුංග මැතිතුමා කිව්වා. ආරක්ෂක වියදම එකට සිකියුරිටි සෙක්ටර් රිෆෝම් ඕනේ. ඒක අභියෝගාත්මකව කවුරු ජනප්‍රිය තීන්දුවක් නෙමෙයි. ජනප්‍රිය තීන්දුවක් නෙමෙයි. විකල්ප යෝජනා ඇති කර ගැනීම. මේ විශාල ආරක්ෂක වියදමක් අපි දැරිය යුතුද කියන කාරණාව ඒක මේ මන්ත්‍රීගොල්ලෝ හන්න ඕනෙත් නැහැ. අපි පුරවැසියෝ හැටියට අහන සිංහල සමාජය තුළ මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති විය යුතුයි. මම හිතන්නේ ඒ කතිකාව මේ හුදෙක් මානව හිමිකම් පිළිබඳ කතිකාවටත් එහා ගිහිල්ලා මේ ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය අද අපිට ස්වෛරී භාවයක් නැහැ. ස්වෛරී භාවයක් නැහැ කියලා මම කියන්නේ මේ අපි ස්වෛරී භාවයේ තියෙනවා තනි රටක් හැටියට. ස්වෛරී භාවය කියලා කියන්නේ අතුරුදහන් සත්‍ය නැත්තම්. සත්‍ය නැත්තම් මොකද උනේ කියලා මගේ දරුවා
මට මේ රට ස්වෛරී රටක් කියලා මේ මේ උඩ පනින්න පුළුවන්ද? මගේ දරුවා අතුරු දහන උනේ කොහොමද කියලා මට උත්තරයක් නැත්තා. රවිරාජ් කොහොමද මැරුනේ කවුද මරා දැමුවේ කියලා. ලසන්ත මැරුනේ ලසන්තව මරා දැමුවේ කවුද කියලා. සිංහ කොඩිය වනමින් අපේ ප්‍රෞඩත්වය අපිට ලෙල දෙන්න පුළුවන්ද මේ 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 ප්‍රශ්න වලට උත්තර නැතිව. ඉතින් මේ යෝජනා හරහා මේ යෝජනා හරහා ප්‍රතිසංස්කරණය යෝජනා වීදිපේ මේ ප්‍රතිසංස්කරණය අපි හදාරන්න ඕනේ. මේ ප්‍රතිසංස්කරණයන් සම්බන්ධ අදාළ යන්ත්‍රණ අපි පිහිටවන්න ඕනේ. අතුරුදහන් වීමේ කාර්යාලයේ මීට වඩා බලවත්ව මීට වඩා ක්‍රියාශීලීව මැදිහත් වීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙහෙවීම අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර නිරීක්ෂකයන් අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර විද්වතුන්ගේ සහාය අවශ්‍ය වෙනවා. හානි පූර්ණය ගැන මීට වඩා රජයේ සහ ආණ්ඩුවේ කැපවීමක් තිබිය යුතුයි. සත්‍ය සෙවීමෙන් අපිට මඟ අරින්න බෑ. සත්‍ය සත්‍ය දන්නවා නම් මේ සත්‍ය හරහා මේ රට නැවත අර දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා කිව්ව කතාවෙන් මම මගේ කතාව අවසන් කරනවා. දේදුණු රටක්, දේදුණෙක් පිරුණු රටක්. ඒ සීනය මට හැමදාම තියෙනවා. ඒ සීනය වෙනුවෙන් අපි මොන අවලාද ඇහුවත්, මොන බැනුම් ඇහුවත්, අපේ දරුවන් වෙනුවෙන් අපි ලස්සන ලංකාවක් බිහි කරන්න ඕනේ. ලංකාව ලස්සනයි. නමුත් සත්‍යය කුමක්ද? අපි එක එකනට අවලාද නගමින් ඒ වෙච්ච දේවල් අපි අමතක කරමුයි කිව්වට ඒවයිව සිද්ධ වෙන්නේ නැහැ. දෙමළ අම්මයි සිංහල අම්මයි ඇයි අපේ දරුවෝ අතුරු දහන් වුණේ කියලා සත්‍යවාදීව කතා කරන්න ඕනේ. දේශපාලන නායකයන් ඇයි අපි ජාතිවාදය දිගින් දිගටම අපේ මැතිවරණය දිනා ගැනීම සඳහා යොදා ගන්නේ කියන කාරණාව සත්‍යවාදීව කතා කරන්න ඕනේ. දෙමළ දේශපාලන නායකයන් අපි ලංකාව එක්සත්ව මේ දේශපාලන ප්‍රශ්නයට තිරසාරව විසඳුමක් කොහොමද ලබා ගන්නේ කියලා සිංහල දේශපාලන නායකයන් සමග විවෘතව සත්‍යවාදීව කතා කරන්න ඕනේ. වතුකරේ දේශපාලන නායකයන් සහ අපගේ අනිත් දේශපාලන පක්ෂ, අනිත් ප්‍රජාව, මුස්ලිම් මේ ප්‍රජාව, දේශපාලන නායකයන් මේ රට වෙනුවෙන් එකතු වෙලා සත්‍ය කතා කරන්න ඕනේ. මේ රට අද ඉන්න අගාධයේ උදවා ගැනීම සඳහා පමණක් නොවේ. ආර්ථික ප්‍රශ්නය තියෙනවා. එතනින් එහාට අපි නැවතත් මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට නම් අපි සත්‍ය කතා කරේ නැත්තම් අපි හැමදාම මේ ආකාරයට අරයට මෙයාට බණිමින් වින්දිතයන් බවට පත්වෙමින් අපි මානසික ආතතියකට පත්වෙමින් ගත කරන සමාජයක් කරා තමයි යන්න වෙන්නේ. එවැනි සමාජයක් ඇති නොවේවා පුළුවන් විදියට අපි එකට ගමන් කරමු, පෙරට ගමන් කරමු. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.